මම හිතන්නේ අවුරුදු 40ක් විශාල කාලයක්. හැබැයි මට ඉස්සෙල්ලාම මතක් වෙන බන්දුල වරණපුර මහත්මයා අපේ පළවෙනි නායකයා. බන්දුල අයියා අද අපි ජීවතුන් අතර නැහැ. ඒ වගේම අනුරන්සිංහ අනුරයියත් අද ජීවතුන් අතර නැහැ. ඉතින් ඒ දෙන්නව මතක් කරන ගමන් අපි ඉතිහාසය දිහා බලපුවාම මට වාසනාවක් ලැබුණා. මම පාසල් ආනන්ද කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට ජාතික කණ්ඩායමට එන්න. ඒකට ප්‍රධානම දේ වුණේ ඒ කණ්ඩායමට මමත් පිතිකරුවෙක් අවශ්‍යතාවයක් තිබුණා. ඒ හරහා තමයි අපිට මට වාසනාව ලැබුණේ ඒ පළවෙනි කණ්ඩායමට ඇතුළු වෙන්න. ඒ වගේ මම හිතනවා අපේ ප්‍රවීණ ක්‍රීඩකයන් දුන්න අපිත් එක්ක එකට එකහු වෙලා තරුණ ක්‍රීඩකයෙක් හැටියට පාසල් ක්‍රීඩකයෙක් හැටියට අපිව බලාගෙන අපිට පීඩනයක් ලබා දෙන්නේ නැතුව මට අවශ්‍ය විදියට ක්‍රීඩා කරන්න දීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට අද ශතකයක් වුණත් ගන්න පුළුවන් වුණේ. ඉතින් මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කරපු කැපවීමේ ප්‍රතිඵල තමයි අද ගාක් තරුණ ක්‍රීඩකයන්ට භුක්ති විඳින්න හම්බෙලා තියෙන්නේ. තරුණ වයසේ ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුරක් අවුරුදු 40කට පස්සේ අවසන් වෙලා තියෙනවා. කියන්නේ බොහෝ දුරක් පැමිණ තිබෙනවා. එදා ඒ වන විට මොනවාද ඔබතුමාලට තිබ්බ පහසුකම් මේ ක්‍රීඩාව කරගෙන යන්න? මට මතක හැටියට අපිට ටෙස් තරගයේ එක දවසකට අපිට දුන්නේ රුපියල් 256 දවසට. ඉතින් මමත් මට නම් ඒක විශාල මුදල් මම පාසල් ක්‍රීඩකෙක් හැටියට. හැබැයි ඉතින් එවැනි තත්ත්වයක් යටතේ තමයි අපි ටෙස් තරඟවලට ඇතුළත් වෙලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ක්‍රීඩා කරපු ප්‍රවීණ ක්‍රීඩකයන් මුදල් නැතුව අතිමුදල් වියදම් කරගෙන ගහලා තමයි ක්‍රිකට් අද මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ හිටපු අපිට වඩා පරණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට අපි සියලු දෙනාම ස්තුතිවන්ත වෙ යුතුයි. මොකද ක්‍රිකට් ඒ ස්ථාවරත්වයකට ගෙනල්ලා මේ තත්ත්වයට ගේන්න ආදායමක් නැතුව තමන්ගේ මුදලින් ක්‍රීඩා කරගෙන ගිය ගමනක ප්‍රතිඵලයක් තමයි අද මේ දැන් කරන ක්‍රීඩකයෝ භුක්ති විඳින්නේ. ඉතින් මං හිතන්නේ පහසුකම් ගැන බැලුවොත් අපිට ටෙස්ට් පලෙන්ටෙස් සරගේ ක්‍රීඩා කරනකොට තිබුණ පහසුකම් එක බලපම අද විශාල පහසුකමක් විශාල පහසුකම් තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි ලැජ්ජයි. අපි ලෝකසලානයක් දිනාගෙන අවුරුදු 25ක් වෙලා තියෙනවා. ඒ වගේම ටෙස්ට් පළවෙනි ටෙස්ට් සරණගෙට ක්‍රීඩා කළ අවුරුදු 40ක් වෙලා තියෙනවා. නමුත් අද වෙනකන් ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කියලා පිහිනුම් තටාකයක්වත් නැහැ. අපේ එක සැලසුමේ තිබුණා 2008. අපිට පුළුවන් වුණා 2008 ව්‍යායාම කරන්න ජිම් එක හදාගන්න. 2009 තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පූල් එක හදන්න. ඒ කාලේ වෙනකොට මම ක්‍රිකට් පරිපාලනයේ ලීට යන සිද්ධ වුණා. හැබැයි අද වෙනකන් මේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරලා තමන් මේ ක්‍රිකට් පරිපාලනයේ තියෙන දූෂණ දිහා බලපුවහම කෝප් වාර්තාවල වුණත් තියෙන කොච්චර හොරකම් කරලා තියෙනවද කියලා. නමුත් ඒ කිසිම කෙනෙකුට දඬුවමක් වෙන්නේ නැහැ. මේ රටේ ඒක ස්වභාවය බව පත් වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අද අපි ලැජ්ජ වෙන්න ඕනේ. මෙතරම් කාලයක් ගිහිල්ලත් අපිට කියලා අපිට පිනුම් තටාකයක් එහෙම නැත්නම් අපි කියනවා ස්විමින් පූල් එකක් නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් සැලසුමක් දැක්මක් නැති පරිපාලනයක් පහුගිය කාලෙත් ඉස්සෙම මේ ක්‍රිකට් පරිපාලනය කරන්නේ. ඒ ප්‍රතිඵලය විඳිනවා. ඒ වගේම මම දකිනවා අලුත් ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අපිට වාසනාවන්ත රටක් මේක මොන දේ වුණත් ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහි වෙනවා. ගම්පතරාත්වලින් පිටපලාත්වලින් ඇවිල්ලා මේ ක්‍රීඩකයෝ දස්කම් අතින් බලපුවම දක්ෂ ක්‍රීඩකයෝ. ඉතින් ඒගොල්ලන්ව හරියට පරිපාලනය නොකිරීමේ ප්‍රතිඵල තමයි අපි පහුගිය කාලේ දැක්කේ. විනය නැති වෙලා තියෙනවා. ක්‍රීඩකයෝ අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. පරිපාලනය දන්නේ නැහැ මේ ක්‍රීඩකයෝ බලාගන්නේ කොහොමද. ඉතින් මේ ඒක අද මේ තියෙන තත්ත්වය ගැන මම පළවෙනි ටෙස් තරගයත් අද ගැනත් කල්පනා කරනකොට පරිපාලනයේ දුර්වලතාවය ගැන ඉතාමත් හොඳට පේනවා. මොකද මම ක්‍රීඩා කරන කාලේ හිටිය ගාමිණී දිසානායක මහත්මයා වගේ ප්‍රවීණ දැක්මක් තියෙන ක්‍රිකට් දැක්ම නැති වුණාට දැක්මක් තියපු මහත්වරු අද ඉන්නේ මහත්වරු නෙමෙයි. ඒක අද ඇවිල්ලා තියෙන පුද්ගලයෝ ඉන්නේ සල්ලි ටිකක් අම්බ කරගන්න ඒගොල්ලන්ගේ දේවල් කරගන්න. එහෙම නැතුව තමන් ක්‍රිකට් වලට කරපු අද පහුගිය අවුරුදු 3 බැලුවත් 2 බැලුවත් ක්‍රිකට් වලට මොනවද වෙලා තියෙන්නේ මේ පරිපාලනය කියන එක ඇමතිවරයන්ට තේරෙන්නේ නැත්නම් ඒක රටේ අවාසනාව. හැබැයි ඉතින් ක්‍රිකට් අපේ දරුවන්ගේ දක්ෂතාවය හින්දා තව කාලයක් මේ විදිහට තියේ. මේ පළවෙනි තරගයේ තිබ්බේ කොහෙද? ඒ කාත් එක්කද ක්‍රීඩා කරේ? ඒ ටීම් එකේ හිටපු කට්ටිය කවුද? එතකොට ලංකාවේ ටීම් එකේ හිටපු කට්ටිය කවුද? ඒක පොඩ්ඩක් අපිට මතක් කරන්න පුළුවන්ද? ඔව්, අපි පළවෙනි ටෙස්ට් තරගයට යනකොට අපිට මට මතකයි එංගලන්ත කණ්ඩායම නැවතිලා හිටියේ අද සිනමන් ග්‍රෑන්ඩ් කියන හෝටලේ නැත්නම් ඔබරෝයි කියලා දවසල තිබුණ හෝටලේ අපිව දාලා හිටියේ ARTI Agrarian Research and Training Institute කියලා රජයේ ආයතනයක නේවාසිකව තමයි අපි හිටියේ. මොකද මං හිතන්නේ ක්‍රිකට් පරිපාලනයට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දවස්වල මුදල් තිබුණේ නැහැ.
අපේ කණ්ඩායම තෝටල් එක දාන්න. ඉතින් එවැනි පහසුකම එක තමයි අපි ක්‍රීඩා කරේ. බන්දුල වර්ණපුර මහත්මයා නායකත්වයේ දරුවේ ඒකේ මට මතක හැටියට බන්දුල අයයි සිදත්තුයි තමයි ආරම්භක පිතිකරෝ. රොයි ඩයස් සිටියා නම්බර 3, ඩුලිප් මෙන්ඩිස් නම්බර 4 හිටියා, නම්බර 5 හිටියේ රංජන් මඩුගල්ල මහත්මයා, මම නම්බර 6 හිටියේ, ඩීඑස් ඩිසිල්ල මහත්මයා හිටියා, මහේෂ් ගුණතිලක මහත්මයා හිටියා, ලලිත් කරුපිරම හිටියා, අජිත් ඩිසිල්ලා හිටියා, අශාන්ත ඩිමෙල් හිටියා. ඉතින් අපි කණ්ඩායම එංගලන්තේ නායකත්වය දැරුවේ කීත් ෆ්ලෙචර් මට මතක හැටියට, යන් බොතම්, එතකොට බොබ් විලීස්, ඩෙරික් අන්ඩර්වුඩ්, ජෝන් එම්බියුරි, පෝල් ඇලට් වගේ ප්‍රධාන ක්‍රීඩකයෝ උග දෙනෙක් ක්‍රීඩා කරා. මට මතක් වෙන්නේ මම ඇත්තටම පාසල් ශිෂ්‍යයෙක් හැටියට ආනන්දේ විද්‍යාලයේ නියෝජනය කරන ගමන් තමයි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න හම්බුනේ. මට තිබුණ වාසනාව තමයි මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මට කිසිම පීඩනයක් දැම්මේ නැහැ, මට ඕන විදිහට ක්‍රීඩා කරන්න දුන්නා. මේ රටේ කවුරුත් බලාපොරොත්තුවක් ඇති කරගත්තේ නැහැ මම ලකුණු ගනී කියලා, මොකද මම පාසල් ක්‍රීඩකයෙක් ඉඳලා. ඉතින් ඒ සියල්ලම තිබුණ අඩුපාඩු හදාගෙන මම හිතනවා ඒ ටෙස්ට් තරඟේ අපි දවස් 3ම ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. හැබැයි පැය භාගයක් ඇතුළත අපි කඩුලු 5ක් 6ක් වැනි ප්‍රමාණයක් දැවී ගියා. ඉතින් එතනදීත් අපිට තේරුණා අපි වැඩිම ක්‍රීඩා කරලා තිබුණ දින 3 තරඟ දින 4 5 යනකොට කොතරම් අඩුපාඩු අපි අතින් වෙනවද, අපි අපිට පළපුරුද්ද නැතිකමෙන් වෙච්ච පාඩුව වුණත් අපිට තේරුණා. මොකද නැත්තම් අපිට යම් පළපුරුද්දක් සමාලාර තිබුණා නම් ඒ තරඟ තව ටිකක් ඉස්සරහට මීට වඩා යන්න තිබුණා. ඉතින් ඒක තමයි ක්‍රිකට් වල ස්වභාවය. ඉතින් ඒවෙන් මොකක් ඉගෙනගෙන මම හිතන්නේ අපිට පුළුවන් වුණා ක්‍රිකට් ක්‍රීඩාව 1982 න් පස්සේ 85 වෙනකොට පළවෙනි ටෙස්ට් තරඟයත් ජයග්‍රහණය කරන තත්වයකට ගේන්න අපිට පුළුවන්. අතට මම හිතන්නේ අපි අවුරුදු 40ක් ටෙස්ට් තරඟයකට සහභාගී වෙලා අද වගේ දවසක මම හිතන්නේ හිටපු පැරණි ක්‍රීඩකයන්, අද අපේ අතර ජීවතුන් අතර නැති ක්‍රීඩකයන්, විශේෂයෙන් බන්දුල වර්ණපුර අනුරන් සිංහ වගේ ක්‍රීඩකයන් අපි මතක් කරන ගමන් ගාමිණී දිසානායක මහත්තයා අද අපිට මම හිතන්නේ ටෙස්ට් තත්ත්වය ලබා ගන්න විශාල මෙහෙයක් කරා. ඒ වගේම ක්‍රිකට් සැලසුම් ඇතුව ක්‍රිකට් එතුමාට දැනුමක් තිබෙ නැති වුණාට හොඳ පුද්ගලයෝ දාලාගෙන ක්‍රිකට් හරි මාර්ගයේ ගිහිල්ලා ක්‍රීඩ මාව වගේ කෙනෙක් වුණත් ආරක්ෂා කරේ ගාමිණී දිසානායක මහත්තයා, එතුමාවත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි රාජ මහේන්ද්‍රන් මහත්මයා, එතුමත් අද ජීවතුන් අතර නැහැ. එතුමා මේ ක්‍රීඩකයන්ව හුඟක් පරිස්සම් කරපු කෙනෙක්, අවශ්‍ය පහසුකම් ලබලා දෙන්න, ඒ වගේම ක්‍රීඩකයන්ට යම් යම් අඩුපාඩු වෙන වෙලාවට එතුමා අපිත් එක්ක හිටගත්තා. ඇතර මම හිතනවා ලංකාවේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි රටේ අවශ්‍යතාවයන් වෙනුවට ගාමිණී දිසානායක රාජමහේන්ද්‍රන් වැනි මහත්වරු, මම වචනෙන් කියන මහත්වරු අපිට නැතිවීම මම හිතන්නේ අපේ රටට වෙච්ච ලොකුම පාඩුවක්, ඒ වගේම ක්‍රීඩකයන්ට වෙච්ච ලොකුම පාඩුවක් කියලා මම හිතනවා. අවුරුදු 40කට පස්සේ සමහරක් දේවල් අමතක වෙන්නත් බලනවා. හැබැයි මට තාම මතකයි ඒ කාලේ අපි 1982ට එන ඉස්සෙල්ලා ක්‍රිකට කෙනෙක් හැටියට අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ටෙස්ට් මැච් එකක් හරි ක්‍රීඩා කරන්න ඕන කියලා රිටයර් වෙන ඉස්සෙල්ලා, විශ්‍රාම යන ඉස්සෙල්ලා. මට මතකයි මං ඉස්සෙල්ලා ලංකාවට ගහන්න පටන් ගත්තේ ශ්‍රී ලංකාවට 1977. හැබැයි අපේ හිතේ ඒ කාලේ තිබ්බේ එක ටෙස්ට් මැච් එකක් හරි ක්‍රීඩා කළා රිටයර් වෙන්න ඕන කියලා. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබුණාම හිතන්න බැරි සතුටක් ඇති වුණේ. හැබැයි අපි එදා ඉඳන් දැන් වෙනකම් බලනකොට මම හිතන්නේ අපේ ක්‍රීඩාව ගොඩාක් දුරට ගිහින් තිනවා, වෙනස් වෙලා තිනවා, වෘත්තිමය පැත්තටත් ගිහින් දිනවා. මම හිතන්නේ ඒක ඉතාමත් හොඳයි. හැබැයි මේ අවස්ථාවේ මම අපි මතක් කර යුතු දෙයක් තමයි ගාමිණී දිසානායක මැතිතුමත් රාජමහේන්ද්‍රන් මහත්මයාත් කර ලොකුම සේවය අපිට ටෙස්ට් ක්‍රිකට් ලබා දෙන්න. දැන් ඒ වෙලාවේ ලංකාවේ දැන් ඔබතුමාලා ගත්තත් අපේ තාක්ෂණික වශයෙන් දියුණුවක් නෑ, අපි ගත්තොත් නඳුරුම මට්ටමේ ඉන්නේ. ඔව්, ඇත්තට මම නිතරම කියන්නේ තාක්ෂණය ඇතින් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අපි ක්‍රීඩා කරනකොට විතරක් නෙවෙයි, මම හිතන්නේ 1970, 1960 කාලේ අපිට හිටියා ඉතාමත් හොඳ ක්‍රිකටර්ස්ලා. අපිට තිබ්බේ නැත්තේ අවස්ථාවේ අඩුපාඩුවක් තිබ්බේ, තාක්ෂණය නැත්තම් දක්ෂතාවය පිළිබඳව නෙවෙයි. අපිට තිබ්බේ අවස්ථාව නැති එක
දවස් පහේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. තව අර අපිට ICC ලැබෙන ඉස්සෙල්ලත් හැමෝම කිව්වේ අපි මේ මේ ICC එකෙන් කිව්වේ අපිට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තිබ්බේ නැහැ කියලා. ඒ කියන්නේ ටෙස්ට් වෙනියුස් ඒ විදිය දේවල් තිබ්බේ නැහැ කියලා තමයි අපිට කිව්වේ. හැබැයි මං හිතන්නේ තාක්ෂණය අතින් හෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය අතින් අපිට අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඒ ෆස්ට් ටෙස්ට් එකේ අපි තව දැක්ක දෙයක් තමයි අපි මම හිතන්නේ දවස් හතරෙන් මැච් එක පැරදුනා. හැබැයි එක වෙලාවක අපිට ලොකු අවස්ථාවක් තිබ්බ දිනන්න. හැබැයි අපිට අර දවස් පහක් ක්‍රීඩා කරලා එක්ස්පීරියන්ස් නැති එකෙන් තමයි මම හිතන්නේ අපි අන්තිමට මැච් එක පැරදුනා. ඔබතුමා සීපත් කළා ගාමි දිසානායක සහ රාජමහේන්ද්‍ර මහත්මයා ටෙස්ට් ක්‍රිකට් ලබා ගන්න ගත්ත උත්සාහය ගැන. ඒක මොන හරි දැන් සමහර කියන මේක තාමත් අසීරු කටයුත්තක් කරේ. පවුම් පවා ගෙව්වේ රාජමහේන්ද්‍ර මහත්මයා කියලා. මං හිතන්නේ අපිට හිතාගන්න පුළුවන් කියලා කොච්චර මහත්මයලා දෙන්නට කොච්චර කරන්න ඕනාද කියලා. මම දන්න දේ තමයි මට තාම මතකයි අපි 1981 යෝක්ෂයවල කවුන්ටි මැච් එකක් ගහලා හෝටලේ ඉන්නකොට තමයි අපිට මේ පණිවුඩේ ආවේ අපිට ස්ටේටස් හම්බුණා කියලා. මම හිතන්නේ එදාර අපි පොඩි පාටියකුත් දැම්ම මේ සෙලිබ්‍රේට් කරන්න ටෙස්ටේටස් හම්බුණා කියලා. ඉතින් එදා ඉඳන් අපේ හිතේ තිබ්බ අපි කවදා හරි දැන් ටෙස්ට් මැච් එකක් ගහලා නැත්නම් ටෙස්ට් ක්‍රිකට් ගහලා අපිට මේ ක්‍රීඩාව තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. අපි පස්සෙන් එන ක්‍රිකටර්ස්ලට වෘත්තිමය මට්ටමටම මේ ක්‍රීඩාව ගේන්න පුළුවන් වෙයි කියලා. දැන් ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. දැන් ක්‍රීඩාව වෘත්තියක්. අපි ක්‍රිකට් ගහපු කාලේ මම හිතන්නේ මට තාම මතකයි 1982 අපි ඉංගලන්තයට ගියාම අපිට පවුම් දෙකක් දුන්නා දවසකට කෑමට. එච්චරයි මැච් ෆී ඒවා මේ කොන්ට්‍රැක්ට් ෆී මොනවත් නැහැ. හැබැයි දැන් ක්‍රීඩකයෙක්ට ඉතාමත් හොඳ වෘත්තියක් වෙලා ක්‍රීඩා මේ ක්‍රීඩාවේ ඉන්නකොට. ඉතින් අපිටත් සතුටු වෙන්න පුළුවන් අපි ඒ අත්තිවාරම තියන්න එක ගලක් හරි ඒ අත්තිවාරම තිබ්බ කියලා. ඔව් මං හිතන්නේ ක්‍රීඩාවත් වෙනින් ඕනම දෙයක් වගේ තමා. හොඳ කාලවල තියෙනවා නරක කාලවල තියෙනවා. මම හිතන්නේ අපිට ටිකක් අමාරු කාලයක් තිබ්බ මේ අවුරුදු ටිකකට ඉස්සෙල්ලා. හැබැයි මට දැන් පේන විදියට හොඳ තරුණ ක්‍රීඩකයන් කීප දෙනෙක් නැගී සිටිනවා. තව මම කවදාවත් හිතුවේ නැහැ අපිට මේ රටේ ටැලන්ට් එක නැහැ කියලා. මොකෝ අපේ රටේ ඒ තරම් ක්‍රීඩකයන් ඉන්නවා අපිට හොඳ දක්ෂ ක්‍රීඩකයන් හොයාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වැදගත් වන්නේ අපි ඒ ක්‍රීඩකයන්ට හරි අවස්ථාව ලබා දෙන එක. ඒක කරොත් මට කිසිම සැකයක් නැහැ මේ අපේ රට ආයි කවදා හරි වර්ල්ඩ් කප් එකක් දිනන්නත් පුළුවන් වෙයි කියලා. You're watching the Lifetraveler channel.